ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි හැමෝම හොයන්නේ මේ සම්ප්‍රදායනකෝ රැකිය ආණ්ඩුවේ රස්සාවක්. මං විදුලි බල රාජ්‍ය ඇමතිවරයා හැටියට මගේ අත්දැකීම හොඳට දන්නවා. හැබැයි මම ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇමතිවරයා හැටියට මට ඇසුරු කරන්න ලැබිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලිකාංශ. මේ රටේ අනාගතය රඳා පවතින්නේ ඉනෝවේෂන් මත. වාසනාව තමයි අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවගෙම ඇඟ ඇතුලේ අපේ DNA වල මේ ඉනෝවේෂන් තියෙනවා. අපේ රටේ සියලුම දෙන අපිට උරුම වෙච්ච පෞරුෂයක්, නායකත්වයක්. ඉනෝවේෂන් ලීඩර්ෂිප් එකට එකතු වෙනවා නම් ඒත් එක්කම ඔන්ටර්ප්‍රනර්ෂිප් වෙනවා. ඒක කම්බිනේෂන් එක. අපිට ලීඩර්ෂිප් තියෙනවා, අපිට ඉනෝවේෂන් තියෙනවා. හැබැයි අපේ රට ජාතියක් විදිහට ඔන්ටර්ප්‍රනර්ෂිප් නැහැ. ඇත්තෝ නෙමෙයි. ව්‍යාපාරයක් කරලා හරි හම්බ කරලා සතුටින් හොඳින් ජීවත් වෙන දේ අපේ දෙමව්පියෝ අපිට දැන් කියලා දෙන්නේ නැහැ. අපි වර සම්ප්‍රදායනුකූල රස්සාවලටයි යවන්න බලන්නේ. ඒ ලෝකේ බොහොම පොඩි තැනයි අර සම්ප්‍රදායනුකූල රැකියාවලට තියෙන්නේ.